सुरदार चढ़ायो अच्छा गजमुख को, जोन दिल लाल विराजे सुत गौरी हर को, हाथ लिए गुड़ लड्डू साई सुरवर को, महिमा कहे न जाए लागत हूँ पद को। සේවා සහිත කැපිටල් මහරජා සංවිධානයේ 42 වැනි වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතායි. ආගමික නායකයින්, ප්‍රභූවරුන්, දෙස් විදෙස් ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. මේ සුවිශේෂී උත්සවයේ වාර්ෂිකව පැවැත්වෙන්නේ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ ආයතන රැසක් හරහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකා වාසීන්ට මාහැඟි මෙහෙවරක් ඉටු කරන අපගේ විධායක නිලධාරීන් ඇගයීම සඳහායි. Today we are living in the nation. නීති ආධිපත්‍යයක් නැතුවයි දැන් අපේ රට යන්නේ. මේ රට නගා සිටුවල තියෙන නීති පද්ධතිය දැන් කල්ලිකුත් වෙලා. ඒ නිසා පෞද්ගලිකංශයට බැහැ රජයට කිසිවක් බාර දෙන්න. මොකද ලංකාවේ වර්ධනයේ එන්ජිම පෞද්ගලිකංශේ. දේශපාලන නොහැකියාව තවත් වැඩි වෙමින් තිබෙනවා. මත්ද්‍රව්‍ය, මත්කුඩු ජාවාරම් කරුවන්, දූෂණය හා වංචා රට නතු කරගෙන. ඉතින් ඔබලාට ලොකු වගකීමක් තිබෙනවා මේ පද්ධතිය වෙනස් කරන්න. So media has responsibility and the power to change this situation. සීම සහිත කැපිටල් මහරජා සංවිධානයේට අයත් ආයතනවල විධායක නිලධාරීන් 5 දෙනෙකු මෙවරත් විශේෂ ඇගයීමට ලක් වුණා. ඒ ඉන්ටර්නැෂනල් කොස්මැටික්ස් හි චේතිකා රාජපක්ෂ, ඉස්ලෝන් ලංකා සනත් චමින්ද බණ්ඩාර, සමූහ තොරතුරු තාක්ෂණ මලින්ද රොඩ්රිගෝ, නිවුස් ෆස්ටි ආර් කෝගුල්නාත් සහ කෙවිල්ටන් හි මිහිර බණ්ඩාර යන මහත්වරු. හොඳම විධායක නිලධාරියා තෝරා ගැනීම වෙනුවෙන් නිර්දේශිත නාම පහක් ඉදිරිපත් වුණා. නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත්, ඉස්ලෝන් ලංකා සමාගමේ ඉන්දික ගී කියනගේ, කෙවිල්ටන් සමාගමේ කාර්මික ප්‍රධාන විධායක නිලධාරී නලින් ජයවර්ධන, එෆ් ජෝන්ස් සාමාන්‍ය අධිකාරී ෂමීර් රසුල්ඩීන් සහ සාමාන්‍ය අධිකාරී සමූහ මානව සම්පත් රවි ගමගේ යන මහත්වරුන්. ඔවුන් අතරින් වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ එෆ් ජෝන්ස් සාමාන්‍ය අධිකාරී ෂමීර් රසුල්ඩීන් මහතායි. Ladies and gentlemen, the 42nd winner of the Executive of the Year is Shamir Rasuldeen.